මිනිසුන් පුනර්භවයන් ලබන බව විද්‍යාත්මකව පවා සනාථ කර ඇති බව ඔබ හොඳින් දන්නා කරුණක්. එහෙත් දෙදෙනෙකු අතර ඇතිවන ආදර බැඳීම් පුනර්භවයන් තුළදී එකට හමුවන බවක් විද්‍යාවෙන් තහවුරු කර ඇති බවක් ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ඔබ විශ්මයට පත් කරන එම අනාවරණය පිළිබඳයි. සිදුහත් කුමරු සහ යශෝදරා දේවිය සංසාරයේ බව ගණනාවකදී එකිනෙකා සමග බැඳී සිටි බව සඳකිඳුරු ජාතකෙන් පවා ප්‍රකාශ වී තිබෙනවා. ඒ අයුරින්ම යම් තැනැත්තෙකු සහ කාන්තාවක අතර යම් ආදරණීය බැඳීමක් පවතින්නේ නම් එවන් සම්බන්ධතා භවයෙන් භවයට ගමන් කරමින් ඔවුන් යලි හමුවන බවයි බ්‍රිතාන්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් තහවුරු කර ඇත්තේ. ඔවුන් මේ සඳහා පුනර්භව ප්‍රකාශයන් මෙන්ම මෝහන නිද්‍රා ක්‍රම භාවිතා කර ඇති අතර එහිදී හෙළි කරගෙන ඇති සාධක විශ්මය ජනක වනවා. මෙහිදී පුනර්භවය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමේ විශේෂිත හැකියාවක් තිබූ ජොසපින් සෙලනම් කාන්තාවක් පර්යේෂණයට ලක් කළ අතර ඇය අනාවරණ කර තිබුණේ තමන්ගේ මෙම භවයේ සැමියා පෙර භවයේද සිය සැමියා වූ බවයි. එපමණක්ද නොව වසර 3000ක කාලයක් පුරා විවිධ භවයන්හිදී ඔවුන් පෙමින් බැඳී සිටි බවද ඇය අනාවරණ කර තිබුණා. මේ සම්බන්ධ පර්යේෂණ වෙනුවෙන් ඇයගේ සැමියා වූ බ්‍රයන් නැමැත්තාද මෝහන නිද්‍රාවන්ව සම්බන්ධ කරගෙන තිබූ අතර එහිදී මෙම ප්‍රකාශයන් අතිශය සමාන වීම විශ්මය ජනක බවයි පර්යේෂකයන් පවසන්නේ. සෑම භවයකදීම තම සැමියා සහ තමන් මුණගැසුණු පළමු අවස්ථාවේදී පළමු දසුනින්ම පෙමින් බැඳුණු බවත් එය සංසාරයේ හුරුව බවත් මෙම කාන්තාවගේ විශ්මිත අනාවරණය සඳහන්. ඒ අයුරින් ඔවුන් සිදු කළ ප්‍රකාශයන්ට අනුව වසර 400කට පෙර මෙම යුවළ ජීවත් වූ ස්ථානය සහ ඔවුන්ගේ ඉපැරණි සොහොන්කොත් පවා පර්යේෂකයන් විසින් පරීක්ෂා කිරීමෙන් පසු තහවුරු කරගෙන තිබෙනවා. ලන්ඩනයේ හැම්ෂයර්හි ක්‍රේක් සහ ජේන් නම් වූ යුවළක්ද මෙවන් අනාවරණයකට දායක වූ අතර ඔවුන්ද වසර දහස් ගණනක් පුරා හමුවෙමින් සහ වෙන්වෙමින් යළි මේ වන විට හමුව සිටින බවයි හෙළි කර ගැනුනේ. බොහෝ විට යම් තැනැත්තෙකු සහ තැනැත්තියක දැඩි ප්‍රේමයකින් බැඳී සිටින්නේ නම් එය පෙරභවයන්හි බැඳීමේ ශක්තිය විය හැකි බවටයි පර්යේෂකයන් උපකල්පනය කරන්නේ. ඊට අදාළ ප්‍රධාන සිද්ධීන් හයක් ලන්ඩනින් පමණක් සනාථ කරගෙන ඇති අතර P6CO.UK වෙබ් අඩවියෙන් මේ පිළිබඳ පැහැදිලි කිරීම් ලබාගත හැකි. මේ ආකාරයේ ධනාත්මක හැඟීම් මෙන්ම වෛරයන් වැනි ඍණාත්මක හැඟීම්ද පුනර්භවයන් තුළදී යළි හමුවිය හැකි බවයි පර්යේෂකයන් සඳහන් කරයි. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.